සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින තරගය හෙට ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම්. තරගාවලියට පෙර පළමු පුහුණු සැසියට ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වුණා. ඒ වගේම සිම්බාබ්වේ කණ්ඩායමත් අදාළ පුහුණු වීමවල නිරත වී තිබුණා. අද දිනේත් පුහුණු සැසිය පැවැත්වීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. මේ තරගාවලිය සඳහා පිටිකරන පුහුණුකරුවෙකු ලෙස තිල්න කන්නම්බි සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන මහතා එක් වී තිබුණා. 96 ලෝකශූර සමාජිකයෙකු වන උපුල් චන්දන කියන්නේ දක්ෂ අධ්‍යක්ෂ බහුල පුද්ගලයෙක්. ඒ වගේම තිල්න කන්නම්බි ජැෆ්න කිංග්ස් කණ්ඩායම ශූරයන් කරා මෙහෙවපු ආකාරය අපට මතකයි. කෙසේ නමුත් දේශීය පුහුණුකාරියුත්යන් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට යනු දැකීම සතුටට කරුණක්. පුහුණු වීම අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කමිටු සභාපති වගේම සනත් ජයසූරිය මහතාත් පිටිය තුල සිටිනු අපට දැක ගැනීමට පුළුවන් වුණා. මේ දේවල් ඇත්තටම වෙන දේවල්ද නැත්නම් බොරු මවාපෑම්ද කියලා දන්නේ නැති වුණත් කලින් නොතිබුණු සහයෝගයක් ඇති වී තිබෙන බව නම් පේන්න තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ දේවල් අපේ කණ්ඩායමට සුබවාදී ලෙස ලැබේ කියලා. ඒ වගේම ඊයේ දිනේ පුරාවටම වනිදු හසරංග ගැන විවිධ මත සමාජ මාධ්‍ය පුරා දැක ගැනීමට ලැබුණා. කෙසේ නමුත් ඊයේ දිනේදී වනිදු හසරංගත් පුහුණු වීම වලට සහභාගී වී තිබුණා. උපුල් තරඟ පැවසූ ආකාරයට වනිදු පළමු එක් දින තරඟ දෙක ක්‍රීඩා නොකරාවි. කලින් තරම් ශරීර යෝග්‍යතාව හොඳ නැති වුණත් සමාජ මාධ්‍යයේ පුම්බා පෙන්වන තරම් තරබාරු පසුබිමක් වනිදු තුල නැති බව නම් මේ රූප රාමු දිහා බලපුවාම අපිට හොඳින්ම තේරුණා. වනිදු හසරංග වෙනුවට පළමු තරඟ දෙක තුල ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ විට දුනිත් වෙල්ලාලගේට ලැබේ. ඒ වගේම ඊයේ දිනේදී අපිට දැනගන්නට ලැබුණා ICC නීතියක් වෙනස් වූ බවට. ඒ අනුව මින් ඉදිරියට ස්ටම්ප් කිරීමක් වෙනුවෙන් තෙවන විනිසුරු වෙත යොමු කරන ඉල්ලීමකදී ඒ පිත්තේ වැදී කඩුලු රකින්න අතර පත් වුණාද කියලා නිරීක්ෂණය නොකරන අතර නිරීක්ෂණය කරනු ලබන්නේ ස්ටම්ප් කිරීමට අදාළ තොරතුරු පමණයි. ඒ නිසා ස්ටම්ප් කිරීමකින් හෝ උඩ පන්දුවක් මගින් යන දෙවිදිය තුලින්ම දැවී ගියාද කියලා නිරීක්ෂණය නොකරන බවට දන්වා තිබුණා. සංශෝධනය වීමට පෙර තිබූ නීතිය නිසා ඇතැම් විට පන්දු රකින කණ්ඩායමට යම් වාසියක් ගෙන දුන්න අවස්ථාවක් නොතිබුණාම නෙමෙයි. මේ තීරණය ඉදිරි ලෝක කුසලාණයට කොහොම බලපායිද? ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ඔබේ ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවන.